අන් අය වෙනුවෙන් බිත්තර මාංශ පිදීමට සිදු වී ඇත. මෙයින් මාගේ නිවනට සිදුවන බලපෑම වළකා ගන්නේ කෙසේද? ඒකට ඉතින් උපේක්ඛා සිටින් යම් කිසි කෙනෙක් දැන් ගෙදර තමන් චේතනාවක් නැතුව බිත්තර ගෙනාවේ නැත්නම් අපිට උඟු මහත්ය බිත්තර ගෙනාවා කියලා තමන් දන්නෙත් නැහැ. ඉතින් ගෙනාවු බිත්තර ටික වීසිකලොද්ද හරියන්නේ. ඒ ගෙනාවු අයට කන්න කැමති අයට තමන් උපේක්ඛා සිතක් ඇතුව ප්‍රත්‍යවේක්ෂා ඥාණයෙන් කමා කරගෙන බිත්තර ටික තම්බලා උයලා දුන්නොත් හරි. ඉතින් ඒක නිසා මේ වගේම තමයි මස් රාත්‍රල ගෙනාම කඩින් මස් රාත්‍රල වීසිකරන එකද හරි මස් රාත්‍රල කන්න කැමති අයට උයලා දෙන එකද තමන් නොකෑවත් ඒක වෙල දෙන්න. ඒක වෙන්න ඕනේ. ඒක හේතුඵල ධාමයට බහා ගලපා බලන්න ඕනේ. මස් රාත්‍රල ගෙනාපු ගමන් වීසිකරන එකද හරි උයලා දෙන එකද දෙක බලන්න ඕනේ. හරි දෙය කරන්න ඕනේ හේතුඵල ධාමයට ණය විනයට සස්ඳා බලලා. ඉතින් ඒක නිසා දැන් මස් රාත්‍රල වීසිකරොත් එහෙම නැත්නම් බිත්තර ටික කැළියට වීසිකරොත් මොකද වෙන්නේ? මහත්යට කේන්ටියයි ගායි ගෙදර රණ්ඩුවේ එදා ඉඳන්. ඒක හේතුඵල ධාම බලන්න ඕනේ. මාසාතුළු විල දුන්නොත් එයා සතුටින් තමන් කන්නේ නැහැ. නමුත් තමන් යුතුකමක් ගීමනේ උයලා දෙන එක. උයලා දෙන්න ඕන. හැබැයි තමන් ඒක ප්‍රණීතව රසට උයලා දීලා එයාට ඒ අවස්ථාව ලබා දෙන්න ඕන ගෙන ආපු නිසා. හැබැයි තමන් කියලා ගෙන්න ගත්තොත් ඒක වරදක්.